මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි දැන් අවධානය. ටෙලිවිෂන් ටෙලිවැකිය. වෙනෙසුවෙලාව ලතින් ඇමරිකානු රටක්. ලතින් ඇමරිකාවේ ධනවත්ම රටක්. ඉන්ධන අපනයනයේ තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. දිනකට ඉන්ධන බැරල් ලක්ෂ 6කට වැඩියෙන් අපනයනය කළා. හරිම ලස්සන රටක්. ස්වභාව සෞන්දර්යයේ උපරිමයෙන් පිරුණු රටක්. ජෛව විවිධත්වයේ අතින් ලෝකේ 17 වෙනි ස්ථානයේ හිමිවන්නේ වෙනෙසුවෙලාවට. ජනගහනය 3 කෝටි 20 ලක්ෂයක් විතර ඇති. මෙහෙම රටක් අවුරුදු කිහිපයක් ඇතුළත ලතින් ඇමරිකාවේ දුප්පත්ම රට බවට පත්වෙනවා. මිනිස්සු හාමතේ මහමග මැරිලා වැටෙන්න පටන් ගන්නවා. රෝහල්වල ඖෂධ හිඟවෙනවා. දරුවන්ට පාසල් නැතුව යනවා. රෝහල් පද්ධතියම බිඳ වැටෙනවා. ලෝකේ 4 අතින්ම කෑම සිඟමන් ඉල්ලන රටක් බවට පත්වෙනවා. පොඩි දරුවන්ගේ මන්ද පෝෂණය සීග්‍රීන් ඉහළ යනවා. වෙනෙසුවෙලාවේ මාධ්‍යවේදියෙක් වූ ලියනාඩෝ බෘසුවෙල් මෙහෙම සටහනක් තබා තිබුණා. ඒ සටහන හරියට නිවැරදිව කියවලා අවබෝධ කරගත්තොත් වෙනෙසුවෙලාව මොන තරම් අසරණ වුණාද කියලා තේරුම් ගන්න පුළුවන්. නිකොලොස් මදුරෝගේ රජයට අප විරුද්ධයි. හුස්ම හිරවෙන තරම් ඉතා අවදානම් අර්බුදයක් අප අත්විඳිමින් ඉන්නවා. රැකියාවක් කරන සාමාන්‍ය වැටුපක් උපයන අපට යන්තම් හෝ කෑමට යමක් ගත හැකි. නමුත් අප අතර සමහර තරුණ තරුණීන් ළමුන් කුඩා දරුවන් හා වැඩිහිටියන් කෑමට ගන්නේ අපවිත්‍ර ද්‍රව්‍යයි. කුණු කසල බක්කිවල ඇති දේ අපට මේ රාජ්‍ය වෙනස් කිරීමට අවශ්‍යයි. නිකොලොස් මදුරෝගේ පාලනය අවසන් කළ යුතුමයි. මේ තමයි ඒ මාධ්‍යවේදියාගේ සටහන. ඉන්ධන අපනයනය කරන රටක්, ඒ කියන්නේ තෙල් තියෙන රටක්, ඊටත් වඩා ලෝකෙන්ම ජෛව විවිධත්වය අතින් 17 වෙනි තැනට තිබුණු රටක්, මෙහෙම ලෝකයේ ළඟ හිඟමනට වැටුණේ ඇයි කියලා බලන එකයි අප අද කළ යුත්තේ. දැන් ඇත්තටම අපට වෙමින් තිබෙන දේ වෙනෙසුවෙලාට වූ දේ අතරයි බොහෝ සමානකම් තියෙනවා. ලෝකේ රටවල් දුප්පත් වෙන්න බලපාන හේතු දල වශයෙන් අධ්‍යයනය කරන්නේ නැතිව වෙනෙසුවෙලාව හා ශ්‍රී ලංකාව සංසන්දනය කරන්න අමාරුයි. රටක භූගෝලීය පිහිටීම සමහරක් විට ඒ රටට දියුණු වෙන්න බරපතල බාධාවක්. ඒ කියන්නේ රටක් ගොඩබිම මැද්දට වන්න පිහිටීම එක් කාරණයක්. ඇෆ්ගනිස්තානයේ, නේපාලයේ ඊට දල උදාහරණ. මේ රටවල ආනයන අපනයනවලට යන වියදම වැඩි හේතුව වරායන් නැතිකම. අපිට වරායන් වැඩි වුණා. එසේමයි ගිනිකඳු භූමිකම්පා ඇතිවීම රටක දුප්පත්කමට හේතු වෙන්න පුළුවන්. එසේමයි මානව සම්පත. උගත් දක්ෂ මිනිසුන් රටක ඉන්න ඕනේ. ඒ සඳහා නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. ත්‍රස්තවාදී ක්‍රියා පැවතීමත් රටක දියුණුවට බාධාවක්. ජාත්‍යන්තර මිත්‍රකම් සම්බන්ධතා බිඳවැටීමත් එක් හේතුවක්. ඒ වගේමයි සමහර සංස්කෘතික විශ්වාසයන් ධනය ලැබෙන විට ඒ ධනය විවිධ ආගමික ස්ථාන ඉදිකිරීමට මහ පරිමාණයෙන් වැය කරනවා. ඒ වගේමයි දුර්වල සෞඛ්‍ය පද්ධතියක් තිබීම ඒකත් රටක දියුණුවට බාධාවක්. ස්වභාවික සම්පත් නැතිකම මෙයාදී වශයෙන් හේතු විශාල සංඛ්‍යාවක් තිබෙනවා. නමුත් අද වන විට හඳුනගෙන ඇති වැදගත්ම සාධකය තමයි දූෂණය, වංචාව සහ නාස්තිය. ඒ වගේමයි වියුරු ඒකාධිපති පාලකීන් ගන්නා තීන්දු තීරණ. ඇත්තටම වෙනෙසුවෙලාවේ බිඳවැටීමට එරට සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති හේතු වූ බව බටහිර රටවල් පැවසුවද තත්ත්වය ඊට වෙනස්. බටහිර රටවල් පැන වූ සමහර සම්බාධක දුප්පත්කමට රට බිඳවැටීමට හේතු වුණේ නෑම කියලා අප කියන්න සූදානම් නෑ. නමුත් ඇත්තටම වෙනෙසුවෙලාවේ බිඳවැටීමේ ප්‍රධානතම සාධකය දූෂිත දේශපාලනඥයින් සහ ඔවුන්ගේ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති. තෙල් ලැබෙන විට තෙල් විකුණලා ඒ සල්ලි වියදම් කළා, කෑව බිව්වා, හොරා කෑව මිසක් පාලකින්ට අවශ්‍ය වුණේ නෑ වෙනත් නිෂ්පාදිත ආර්ථික ක්‍රමයක් බිහි කරන්න. ඒ වගේමයි වෙනෙසුවෙලාවේ බහුතරයක් තනි පුද්ගල චරිත මත විශ්වාසය තබනවා, තාමත් තබනවා.
එසේම නිවැරදිව කළමනාකරණය කරගන්න බැරිවුණු රටක් වෙනිසියුලාව කියන්නේ. එනිසා ඉන්ධන සම්පත තිබිලත් ඒකාධිපති ස්වරූපයේ පාලනය නිසා හිඟමනටම වැටුණා. දැන් යලි නැගිටින්න උත්සාහ කරනවා. මුදලේ වටිනාකම නැත්තටම නැතුව ගියා. සල්ලි මිටි ගණන් මහපාරේ අයින්බල ගොඩ ගැසෙන්න පටන් ගත්තා. පාන් ගෙඩිය හොරාගෙන උදුරගෙන දුවන රටක් බවට වෙනිසියුලාව පත් වුණා. එසේමයි දේශපාලන අස්ථාවර භාවයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර ලෝකයේ ආධාර බොහෝ විට වෙනිසුවිලාවට මගහැරෙන්න හේතු වුණේ දේශපාලන අස්ථාවර භාවයේ. එසේමයි ඇමරිකාව ප්‍රමුඛ එක් කඳවුරකට සහ රුසියාව චීනය ප්‍රමුඛ තවත් කඳවුරකට මැදි වූ රටක් බවට පත්වීම. මේ සියලු කාරණා නිසා වෙනිසුවිලාවේ ආර්ථිකය බිඳ වැටිලා කඩා වැටිලා මොනතරම් ඉන්ධන අපනයනය කරන්න හැකියාව තිබුණත් හිඟමනටම වැටිලා ගියා. දැන් නැවත යලි නැගිටින්න විශාල උත්සාහයක් දරනවා. මේ වෙනිසුවිලාවේ බොහෝ ලක්ෂණත් අපේ රට හා සමානයි. අපට තෙල් නැති බව ඇත්ත. ගම්මන්පිල තෙල් හෙව්වනම් ඒත් ඔය ටිකම තමයි අපට වෙන්නේ. අධික ලෙස රාජ්‍ය දූෂණය ඉහවහ යාම ඒ රටෙන් තෙල් නෙමෙයි රත්තරන් නිදි සහ තෙල් හොගාලා ගැලුවත් ඒ රටට වැඩක් වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණේ වෙනිසුවිලාව. රටට අවශ්‍ය අනෙකුත් සියලුම දේ ගෙන්වන්න, ඒ කියන්නේ ආනයනය කරන්න වැය වෙනවා නම් අතිවිශාල මුදලක් අපනයනයෙන් ලැබෙන ධනය රඳන්නේ නැහැ. මොනවා අපනයනය කළත් වැඩක් නැහැ. දේශපාලනඥින් හොරා කනවා නම් අපට මේ තාක් වැරදුනේම වෙනිසුලාට වැරදුණු ආකාරයටමයි. තනි චරිත තනි පුද්ගල වන්දනාවේ යෙදෙමින් රට බාරදීම තරම් අනුවණ ක්‍රියාවක් තවත් නැහැ. මහතිර් මොහමඩ්ලා, ලී ක්වාන් යූලා, ෆිදෙල් කාස්ට්‍රෝලගේ ජවය බුද්ධිය තනි මිනිහෙකුට තියෙනවා කියලා විශ්වාස කිරීම තමයි අපේ විනාශයට හේතු වුණේ. අද රටක් ලෙස අප අත්විඳිමින් සිටින්නේ ඒ පුද්ගල වන්දනාවයි. ලෝකයේ දූෂිතම රාජ්‍යයන් අතර වෙනිසුවිලාවට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයක්. අපේ රටේ දූෂණය, අක්‍රමිකතා ආදී විවිධ හොරාකෑම් නිසා පළමු 10-15 දෙනහට එන්න කිසිම අමාරුවක් නැති රටක්. තවදුරටත් ගෝඨාභයට කරන්න බැහැ කියන එක අවබෝධ කරගන්න බැරි ගැත්තෝ එකෙකු දෙන්නෙකු හෝ මේ මහ පොළොවේ ඉඳීම පාපයක්. ගෝඨාභයටත් දැන් එයාට බැහැ කියලා හිතලා බැහැලා ගෙදර යන්න තරම් කල්පනාවක් නැති එකත් අවාසනාවක්. ඒ වගේමයි වික්‍රමසිංහ. වික්‍රමසිංහටත් දැන් බැහැ. ඔහුත් මේ රටේ අවුරුදු 30කට වැඩි කාලයක් බලේ හිටි කෙනෙක්. දැන් ඔහු වටා ඉන්න අය තාම මාස 6ක් කල් දෙන්න කියලා ඉල්ලනවා. මේ සෑම දෙයකින්ම පේන්නේ තනි පුද්ගලවාදය තාම පිළිගන්න බවයි. රනිල් එනකොට කිව්වේ මිනිහා කොහොම හරි ගොඩදායි කියලයි. දැන් ධම්මික එනකොටත් ඒ විශ්වාසෙම තියලා. එයා හොඳ බිස්නස් කාරේ කොහොම හරි ගොඩදාගනි කියලා හිතන අමන මරි මෝඩ රැලක් ඉන්න තුරාවට අපට හිඟා කන්නටම තමයි වෙන්නේ. දැන් සජිත්ලා එයා බලය ඉල්ලනවා. අනුරලත් බලය ගන්න සූදානම්ලු. පාටලි ස්වාධීන වෙලා තනි ගමනකට සූදානම් වෙනවා. ආණ්ඩුවේ හිටි ඩලස්ලා තව අලුත් පාරකට එන්න හදනවා. මේ කවුරුන් හට හෝ ඡන්දේ දීම, බලය ලබා දීම ඔබේ අයිතිවාසිකම. අපට කරන්න පුළුවන් ඔබ සැමව සාධාරණ ලෙස දැනුවත් කිරීම පමණයි. මේ කිසිදු අයකු මත ආයේ තනි පුද්ගල වන්දනාවක් ලෙස විශ්වාස කරලා බලය දෙන්න එපා. එහෙම වුණොත් ගෝඨාභයට රනිල්ට වඩා අමුතු වෙනස් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේ පාර මේ සියලු දෙනා ජනගත කරන අනාගත මැතිවරණ ප්‍රකාශන පොරොන්දු දිහා නිහඬව බලා ඉඳලා ඡන්දේ දාලා වැඩකුත් නැහැ. මේ පොරොන්දු ඉෂ්ට කරන්නේ නැත්නම් අධිකරණයට යන්න තරමටම නීතිය ශක්තිමත් කරගමු කියලා යෝජනා කරනවා. තනි තනි මිනිස්සු නෙවෙයි අලුත් සිස්ටම් එකක්. සිස්ටම් චේන්ජ් කිව්ව ගමන් බය වෙනවා. මොකද ඒක ඒ තරමට භයානක වචනයක් බවට පත් වුණා. එහෙම එකක් නෙමෙයි. අලුත් ක්‍රමවේදයක් යෝජනා කරන්නම ඕනේ. දැන්වත් බුද්ධිමත් ප්‍රායෝගික මිනිසුන්ගේ යෝජනා එක්ක එන්න කියමු. වැරදිලාවත් ආයේ ලී ක්වාන් යූලාගේ, මහතිර් මොහමඩ්ලාගේ, ෆිදෙල් කාස්ට්‍රෝලාගේ සාරයේ තනි මිනිහෙකු තුළ තියෙනවා කියලා කිව්වොත් විශ්වාස කරන්න එපා. ඒ වගේමයි පිලිපීනේ මාකෝස්. පිලිපීනේ කියන රට විනාශ කළ මහා ධනස්කන්ධයක් හොරාගෙන ගිය පුද්ගලයා පිලිපීනේ මාකෝස්. ලොකුම හොරා. දශක දෙකකට පසු ඔහුගේ පුතාට යලි රට බාර දෙන්න තරම් පිලිපීන ජාතිකින් පරිත්‍යාගශීලී වුණා. ඒ වගේ මෙහෙත් එහෙමනම් කරන්න එපා. එහෙම වුණොත් ආයෙත් රටේ සල්ලි වලින් රාජපක්ෂලා රොකට් යවන්න පටන් ගනීවි.
කමක් නෑ යව්වත් චන්ද්‍රිකාව ගියේ කොහෙදවත් කියලා හොයාගන්න බැරි විදිහට තමයි එයාලා රොකට් යවන්නේ. අපි දැන් බුද්ධිය අවදි කරමු, සටන ආරම්භ කරමු. මේ සියලු දේශපාලනඥින්ව බය නැතුව විවෘතව ප්‍රශ්න කරමු. එයාගේ සැලසුම් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරමු, විවේචනය කරමු.